එවගේම රටම එකතු කළ ජනතාවගේ මහිමය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් හැටියට අද මේ අවස්ථාව අපි සඳහන් කරන්න ඕනේ. එවගේම මේ රටේ සියලු ප්‍රගතිශීලී වාමවාදී ජාතික බලවේග එකට එක් කරපු වේදිකාවක් තමයි මේ ඓතිහාසික වේදිකාව කියන එකත් අමුණාසලට මතක් කරන්න ඕනේ. එවගේම දියවන්නාවේ මැද්දේ මෙතෙක් තිබූ કૃතිම බලය වෙනුවට ජනතාවගේ බලය සරලව කිව්වොතින් පෙබරවාරි මාසයේ 10 වෙනිදා ජනමතයට අනුව ඡන්ද ලක්ෂ 65ක් එකට කරපු වේදිකාවක් හැටියට මේ වේදිකාව සදාහන් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සම්පත් කුණුකොල්ලට විදේශකරණය කරපු පරගති චින්තන පරාජය කරන ලබු සුවිශේෂී වේදිකාවක් හැටියට අද මේ වේදිකාව සදාහන් කරන්න ඕනේ මිත්‍රවරුනි. එපමණක් නෙවෙයි මැතිවරණ නොතියා මේ රටේ වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රජාතන්ත්‍රවාදයට ජීව වායුව ලබා දෙන රැසීම හැටියට වේදිකාව හැටියටත් මේ වේදිකාව අපි සඳහන් කරන්න ඕනේ. මෙන්න මේ පංචමහා ප්‍රතිපත්ති වෙනුවෙන් තමයි මේ ගොඩනැගිලි ඓතිහාසික වේදිකාව අද දිනේ පවත්වන්නේ කියනක තමුන්නාසලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මිත්‍රවරුනි. අද මේ ඓතිහාසික රැසීම තියෙන ආසන්නයේ තමයි ගරු කතානායකතුමා ඉන්නේ. අපි විශ්වාස කරනවා එතුමා මේ කතාව අහගෙන ඉන්නවයි කියලා. අපි ගරු කතානායකතුමනි, අපි ඔබතුමාට කියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අරලියගහ මන්දිරේ නෙවෙයි. ඔබතුමා එක හොඳට මතක තියාගන්න, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඔබතුමා ඔය ඉදිරියෙන් ඉන්න දියවන්නාවේ මැද තියෙන උත්තරීතර පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඔබතුමා හොඳට මතක තියාගන්න, ඔබතුමාට උපදෙස් දෙන, ඔබතුමාට ලියුම් ලියලා එවන අරලියගහ මන්දිරේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදා ගන්න තැන කියනක ඔබතුමා හොඳට මතක තියාගන්න. අරලියගහ මන්දිරේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැසිකිළියට යන තැන කියනක ඔබතුමා හොඳට මතක තියාගන්න. ඒ නිසා ගරු කතානායකතුමනි, ඔබතුමා හිතනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අරලියගහ මන්දිරේ හිටඹ අගමැතිවරයා නිදා ගන්න ඇඳ කියලා. ඒක නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය. ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය කියලා කියන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සෙන්කෝලය. ඔබතුමා හොඳට ඒක මතක තියාගන්න කරු කතානායකතුමනි. ඒ නිසා අපි ඔබතුමාට කියනවා, අද තමුන්නාස්සය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. අපි ඔබතුමාට කියන ඔබතුමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්නේ රටේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව. එහෙමනම් රටේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අභිබෝව කාටත් යන්න බෑ. ඒ නිසා කතානායකතුමනි, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකත් ඓතිහාසික තීන්දුව මේ කඩාවැටිච්ච රට ගොඩ නගන්න තමුන්නාසල අපි අවුරුත් ආදරය කරපු ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා බවට පත් කරා. එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට මේ ගෙනියන වැඩපිළිවෙලට